ඔලු ගොඩක් අය ගොඩක් කල් තිස්සේ බලන් හිටපු වීඩියෝ එකක් අරගෙන තමයි ඔන්න අදාවේ මේවා ගැන කියන්න තමයි අද යන්නේ ආ මේවා කියන්නේ මේවා කොහෙන්ද ගන්න කියලා දැනගන්න ඕන නම් වීඩියෝ එක බලන්න My YouTube channel. මුලින්ම කියන්න ඕන ළමයි මේක sponsored video එකක්වත් promotion එකක්වත් collaboration එකක්වත් නෙමෙයි. මේක මගේ personal experience එක. මම අවුරුදු දෙකක් පුරාවටම products ගත්තින් මෙතනින්. ඉතින් මට තියෙන විශ්වාසයට තමයි මම ඒක ඔයගොල්ලොත් එක්ක අද share කරන්නේ. ඔයගොල්ලන්ට 1 by 1 ගිහිල්ලා මට reply කරන්න බැරි හින්දා තමයි මම කිව්වේ මගේ Instagram එකේ message එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට personally කියන්නම් කියලා. මගේ දෙවියනේ Instagram එකේ messages තොගයක් තිබුණා. ඉතින් ඇත්තටම ඒවට හිතුවට වඩා reply කරගන්න අමාරු හින්දා ඔන්න ඉතින් හැමෝටම බලන්න හැමෝටම දැනගන්න පුළුවන් වෙන්න මම මේ වීඩියෝ එක කරනවා. දැන් මේ වෙද්දි the ordinary brand එක ලෝකයේ පුරාම ප්‍රසිද්ධ brand එකක්. ඇයි මේක මෙච්චර ප්‍රසිද්ධ වෙන්නේ හේතුව ඇත්තට මේකේ product එකේ තියෙන quality එක. ඒ වගේම ඇත්තටම පුංචි කාලයක් තුල ඉක්මනින්ම රිසල්ට් එකක් ගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් තමයි the ordinary brand එක කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඕනම දෙයක් කාලයක් එක ප්‍රසිද්ධ වෙද්දී කට්ටිය අතර යද්දී ඒකට fake ප්‍රොඩක්ට් එකක් එනවාමයි. ඔයගොල්ලෝ දැකලා තියෙනවද ෂාරුක් ඛාන් වගේ නේ ඩුප්ලිකේට්ස්ලා. ප්‍රසිද්ධ ශරීරය වගේම හැඩරුව තියන අය. ඒ වගේ තමයි ප්‍රොඩක්ට් එකක් උනා මිනිස්සු නිතර නිතර පර්චේස් කරනවා දැක්කම ටක් ගාලා බලන් ඉඳලා ඒ වගේම ප්‍රොඩක්ට් එක fake ප්‍රොඩක්ට් එකක් විදිහට දානවා ඉතින් දැන් the ordinary ගත්තත් pixi ගත්තත් cosrx ගත්තත් මේ හැම ප්‍රොඩක්ට් එකකම fake ප්‍රොඩක්ට් එකක් තියෙන වැඩිපුරම තියෙන the ordinary brand එකේ මම නම් cosrx අහුවෙලා නැහැ තාම fake මම දන්න තරමින් හැබැයි the ordinary කියනන් තියෙනවා අනන්ත අප්‍රමාණව Then, the impression is fake and original. Again, then, is an original fake. And then, you can see the font, the matte look, the lid, the original price. ඉතින් හොඳම දේ තමයි ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් ගද්දී විශ්වාසවන්ත තැනකින් ගන්න එක. දැන් ඉතින් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ එකනේ කොහෙන්ද ගන්න කියන එකනේ. ඉතින් මට විශ්වාසයි මම කාලයක් තිස්සේ පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් ගන්න එකම තැන තමයි මම ඉතින් අද දැන් ඔයගොල්ලන්ට මේ කියලා දෙන්නේ කොහෙන්ද කියලා. මම ඉතින් මම පර්චේස් කරගන්න විදිය වගේම ඔයගොල්ලන්ට පර්චේස් කරගන්න ලේසි විදිය ගැන කියලා දෙන්න. අද දැන් කියවුව page එකේ නම කියන්නනේ. හරි. මම වෙන කොහෙන්වත් නෙමෙයි ගන්නේ මම දැන් අවුරුදු දෙකක් පුරාවටම ගන්නේ මෙන්න මේ page එකෙන් Kiki Ceylon කියන page එකෙන් මම ගොඩක් අයගේ comments වලට reply කරා මේ page එකේ නම මේ විදිහට mention කරලා මාව TikTok කරා දන්න කවුරු හරි දන්නවා I think මොකද මම කාලයක් තිස්සේ ඉඳන් එතනින් products ගන්න හින්දා සමහර අයට recommend කරලා තියෙනවා මේක තමයි යාලගේ Instagram page එක ඒ වගේම මේක තමයි ඒගොල්ලන්ගේ Facebook page එක වගේම මේක තමයි ඒගොල්ලන්ගේ online page එක, ඒ කියන්නේ online website එක. ඉතින් ඔය ඕනම මාර්ගයක් හරහා Instagram, Facebook එහෙම නැත්නම් website එක හරහා ඔයගොල්ලන්ට එයාලගේ products purchase කරන්න පුළුවන්. The ordinary විතරක් නෙවෙයි මම cosrx සිරාවේ මේ products ගන්නෙ මෙතනින්. ඇත්තටම products වල ඒ කියන්නේ තියෙන අපි පාවිච්චි කරද්දී අපි දන්නානේ products වලින් අපිට තියෙන benefits එක original ද නැද්ද කියන එක. මම ඒ හින්දා තමයි කාලයක් තිස්සේ මෙතනින් මගේ ordinary brand එකේ එතකොට cosrx වලට නම් මම අලුත් මම ඒක ගත්තෙත් මෙයාලගේ මට try කරලා බලන්න ඕන වුණා හින්දා මේ brands මම ගන්නෙ the ordinary ceramic products ගන්නෙ ඒ වගේම ගානිය ඔගොල්ලෝ දන්න මගේ cleanse එක පව මම ගන්නෙ එතනින් ඉතින් කාට හරි මේක උදව්වක් වෙයි කියලා හිතන හින්දා තමයි ඔන්න මේ page එක share කරේ මේ තමයි මම දැනට පාවිච්චි කරන the ordinary brand එකේ products මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්නම් මේ මම මොනවද පාවිච්චි කරන්නේ කියලා මම ලොකු විස්තරයක් මේවා ගැන කියන්න යන්නේ නැහැ ඉතින් ඔයගොල්ලන්ට චූටි idea එකක් ගන්න ඕනේ හින්දා මම මේ toning solution එක පාවිච්චි කරනවා මේක ඇත්තටම හොඳයි toning solution එක එතකොට tone එක විදිහට මම ඒක පාවිච්චි කරන්නේ
ඒ වගේම කැෆේන් සොලියුෂන් එක ඔයගොල්ලෝ දන්නා කැෆේන් සොලියුෂන් එක නම් ඉතින් ඇස් යටඳුරු ප්‍රශ්න තියනා නම් එතකොට නිකන් ෆ්ලෆි අයිස් තියනා නම් perfect ඒ වගේම තමයි peeling solution එක එකත් ඔයගොල්ලන්ට මම වීඩියෝ එකකින් කලින් ගෙනහලා තියෙනවා මේක හොඳ exfoliation එකක් මේකත් මම පාවිච්චි කරනවා the ordinary brand එකේ ඊට අමතරව vitamin c මෙන්න මේ vitamin c එක එතකොට මගේ favorite niacinamide එක open pores තියන අයට මේවයි ගොඩක් benefits තියලා මම ඒවා ඉතින් 1 by 1 කියන්න යන්නේ නැහැ. එහෙම video එකක් ඔයගොල්ලන්ට ඕන නම් ඔයගොල්ලන්ට හරියන products මොනවද කියලා තෝරගන්න තේරෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ මට කියන්න මේ products ගැන පොඩි explanation එකක් දෙන්න කියලා මම අනිවාර්යෙන් කරන්නම්. ඒ වගේම තමයි මෙන්න මේ sunblock එක මම පාවිච්චි කරන්න ගත්ත වෙනකොට මට ඒක set උනේ නැහැ. හැබැයි ඉතින් product එක original ඒ වුණාට මගේ skin එකට ඒක හරි ගියේ නැහැ. ඒ වගේම තමයි මගේ moisturizer එක මේක නම් දැන් ඉවරයි මේක අලුතෙන් එකක් ගන්න ඕනි. ඒ වගේම මම අලුතින් මගේ routine එකට එකතු කරගත්ත එක කියලා තමයි මේ alpha butene. ඉතින් මේකත් මම morning routine එකට add කරගත්තා. දැන් මම මේ products පෙන්නපුවාම ඔයගොල්ලෝ ඒ products ම purchase කරන්න හිම යන්න එපා. මොකද මේ මම අරන් තියෙන්නේ මගේ skin එකට ගැළපෙන විදිහට මගේ skin එකේ තියෙන ප්‍රශ්න වලට හරියන routine එකට අවශ්‍ය products. දැන් ඔයගොල්ලන්ට මම basically කිව්වොත් එහෙම alpha butene එක හොඳයි skin එක glow කරන්න. හැබැයි ඒක හැම skin type එකකටම හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ට dry skin එකක් නම් තියෙන්නේ, ඔයගොල්ලන්ට ගොඩාක් oily skin එකක් නම් තියෙන්නේ. ඒකේ තියෙනවා දැන් skin glow කරන්න alpha butene විතරක් නෙවෙයි the ordinary brand එකේ තියෙන්නේ. දැන් තරමින් acetic acid suspension එක, එතකොට lactic acid එක, ascorbic acid එක මේ වගේ ගොඩාක් the ordinary brand එකට තියෙනවා. ඔයගොල්ලන්ගේ skin type එක අනුව ඔයගොල්ලෝ දැනගන්න ඕනි කොහකද පාවිච්චි කරන්නේ කියලා. මට alpha butene හරි ගියාට දැන් මගේ තියෙන්නේ combination normal skin එකක් නේ. ඒකෝ normal skin කෙනෙක්ට නම් ගැටලුවක් නෑ. බගුලගේ skin එක dry නම්, ඔයගොල්ලගේ skin එක too oily නම් ඔයගොල්ලෝ දැනගන්න ඕනි ඔයගොල්ලන්ට alpha butene නෙවෙයි ඔයගොල්ලන්ගේ skin එකේ විදියට හරියන්න අවශ්‍ය product එක තෝරගන්න. ඊට අමතරව මම පාවිච්චි කරන සේරාවේ බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒක තමයි මේ ෆෝමින් ක්ලෙන්ස් එක. ඉතින් සේරාවේ ප්‍රොඩක්ට්ස් ගන්න අයට උනත් බලන අයට උනත් ගන්න පුළුවන්. දැන් මේ ෆෝමින් ක්ලෙන්ස් එක normal to oily skin. හැබැයි ඔයගොල්ලන්ගේ dry skin එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ මේක නෙවෙයි purchase කරන්න ඕන. ඔයගොල්ලන්ගේ skin එක dry condition එකේ තියෙන අයට නම් hydrate වෙන්න cleanse එකක් තමයි පාවිච්චි කරන්න ඕන. ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලන්ගේ skin type එක අනුව තමයි purchase කරන්න ඕනි. ඒ වගේම තව අය අහලා තිබ්බා cosrx products ගන්න කොහෙන්ද කියලා. මම cosrx එක කියලා දැන් පාවිච්චි කරන්නේ මෙන්න මේ products දෙක විතරයි. මේ snail essence එකයි. මම කොහොමද මට අර the ordinary කි sunblock එක හරි ගියේ නැහැ කියලා. ඒ හින්දා මට හිතුණා මෙන්න මේ sunblock එක පාවිච්චි කරන්න. මොකද sunblock එකක් අපේ skin එකට අත්‍යවශ්‍යම නිසා. ඉතින් මං ඒව පර්චේස් කරන්නේත් තන්තනා මේ පේජ් එකෙන් තමයි. මං හිතනවා ඉතින් ඕගොල්ලන්ට දැන් පැහැදිලි ඇති කියලා මං කොහෙන්ද පර්චේස් කරන්නේ කියලා. ඇත්තටම අපි ලොකු මුදලක් වියදම් කරලා ෆේක් ප්‍රොඩක්ට් එකක් අරගෙන කිසිම රිසල්ට් එකක් නැතුව වද වෙනවට වඩා ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් අරගෙන ඒක පාවිච්චි කරලා රිසල්ට් එකක් ගන්න එක තමයි වටින්නේ. ඉතින් ගොඩාක් ෆේක් ප්‍රොඩක්ට්ස් සෙල් කරන පේජස් තියෙනවා. මම දනුවත්වත් දන්නවා. ඒ වගේම ඔරිජිනල් ප්‍රොඩක්ට් සෙල් කරන මේ වගේ තවත් pages තියෙනවා. හැබැයි මම කාලයක් තිස්සේ purchase කරන එකම page එකකින් හින්දා මම ඒ page එක ඔයගොල්ලන්ට recommend කරේ. ඕගොල්ලෝ දාන වෙන pages තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ comment section එකේ ඕගොල්ලන්ට ඒක share කරන්න. තව කාට හරි උදව්වක් වෙන දෙයක් කරන්න පුළුවන් නම් ඒක දෙපාරක් හිතන්න නැතුව කරන්න. original product එකක්, authentic product එකක්, branded කියන්නේ international brand එක ගන්න ඕන නම් මම දන්න මම personally purchase කරන Kiki Ceylon page එකකින් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. sponsored නෙමෙයි අයි කියන්න ඕනි. දැන් හැමෝම අහලා තිබ්බනේ. ඒ හින්දා තමයි ඉතින් මම ඔක දැන් අද මේ වීඩියෝ එකකින් ගෙනාවේ. ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ WhatsApp. දැන් අර Instagram නැති අය ඉන්නවනේ. Instagram නැති අය ඉන්නවා. සමහරවිට Facebook නැති අය ඉන්නවා. සමහරවිට website එක through order කරගන්න ටිකක් කරදරයි ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට පුළුවන් මෙන්න මේ WhatsApp number එක හරහා ඕගොල්ලන්ට ඔයාලගේ order එක දාන්න.
the ordinary brand එකේ යටතේ මාරුම ලොකු range එකක් තියනා ළමයි දැන් ඕගොල්ලෝ දන්න මේ niacinamide peeling solution විතරක් නෙමෙයි caffeine එක එතකොට buffet ascorbic acid hyaluronic acid ඒ වගේම alpha butene acetic acid suspension glycolic acid මේ වගේ බර ගණනාවක් තියනවා ඒ නිසා ඉතින් අර ඕගොල්ලන්ගේ skin type එක අනුව the ordinary වෙන්න පුළුවන් cerave වෙන්න පුළුවන් Cosrx වෙන්න පුළුවන් පාවිච්චි කරන්න ගන්න. සේරාවේ ගද්දිත් සේරාවේ moisturizer එක වෙන්න පුළුවන්, සේරාවේ cleanse එක වෙන්න පුළුවන්. අනිවාර්යෙන් skin එකට match කරලා skin type එක අනුව purchase කරන්න. Video එක අන්තිම කරන්නත් කලින් power cut. හරි කමන්නේ. දැන් video එක end කරන්න. මේක ලොකු video එකක් කරන්න බලාපොරොත්තුවක් නෑ මට. ඕගලන්ට ඕන නම් ඕගලන්ගේ skin type එකට අනුව ඕගලන්ට purchase කරගන්න ඕන ordinary product එක මොකක්ද කියලා දැනගන්න මට comment කරන්න මම ඊගෙන වෙනම video එකක් කරන්න. ඉතින් ඕගොල්ලෝ ගොඩ දෙනෙක් සරින් සායට comment කර කර ඒක මගෙන් අහන නිසා personally direct messages එවර නිසා මම දාන මොන video එක මොනවද සම්බන්ධ video එකක් දැම්මම මම දැක saffron එක ඇටිනුත් දාලා තියෙනවා කී ordinary products ගන්න කොහෙද Aki the ordinary brand Kitian products Ganiko Heda, Cosrx snail leg Ganiko Hinda, Mima Kiki Gudaka, Hatumukumandan, Gudatang with a fake product silk and not eating a Una Mama Ganna Tanata, my mum Kiki Ceylon, Ogolanta, buy a natural recommend Karane, Ogolanta Pulang purchase Keragan, Ogolanta Pulang, like a WhatsApp number, message Chikak Dala. ඔයාලගේ skin type එක කියලා ඔයාලගේ skin එකේ තියෙන ප්‍රශ්න කියලා පොඩ්ඩක් එයාලගෙන් අහලා කරලා idea එකක් ගන්නත් එහෙම support එකකුත් තියෙනවා මොකද මමත් ඉස්සෙල්ලාම එහෙම තමයි කරේ මගේ skin එක damage වෙලා තියෙනකොට එහෙම මම ඇත්තටම මේ message කරලා පොඩ්ඩක් ඇහුවා ඒ වගේම website එක හරහා එහෙම නැත්නම් Facebook Instagram හරහාත් ඔයගොල්ලන් පුළුවන් purchase කරගන්න සාමාන්‍යයෙන් order කළා දින කීපයක් ඇතුළත එවනවා ළමයි ඉතින් ඔහම තමයි අද වීඩියෝ එකකින් මට කියන්න ඕනනේ මං පර්චේස් කරන පේජ් එක කොහෙද කියලා ඔන්න බලාගෙන හිටපු එක වීඩියෝ එකක් ඉවරයි තව දෙයක් තමයි කිප දෙනෙක් අහලා තිබ්බා Cosrx snail power essence කොහොමද කියලා perfect ඕගොල්ලන්ට පේනවා නම් මගේ skin එක ටික ටික නිකන් හරි තිබ්බට වඩා glow වෙනවා ඇත්තටම මටේ power essence එක හින්දා තමයි ඒක සමහර අය හිතන්න පුළුවන් මම මේ products ඔක්කොම එකම දවසේ පාවිච්චි කරනවා කියලා එහෙම නැහැ මේ මම අර සරින් සැරේට skin එකේ වෙන changes අනුව products purchase කරලා ගන්නවා මොකද හැමදාම skin එක එක විදිහට තියෙන්නේ නැහෙනි skin එක update වෙනවා skin එක repair වෙනවා එතකොට අපිට ඒ කාලේ පාවිච්චි කරපු product එකම continue කරන්න බෑ ඉතින් මං ගාව තියෙන the ordinary products ටික තමයි මම පෙන්නුවේ මගේ routine එක මීට වඩා හරි simple මේ තියෙන ඔක්කොම මම පාවිච්චි කරන්නේ නැහැ ඒ වගේ මම සේරාවි බ්‍රෑන්ඩ් එකේ පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක වගේම Cosrx මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක පෙන්නුවේ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. Thank you so much ඉවසගෙන බලාගෙන හිටපු හැමෝටම. තව වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. එතකන් ඔන්න ඔයගොල්ලෝ ලස්සනට පරිස්සමින් ඉන්න අපිට වහින්න යන්නේ. ටන් ටන. හයි මතක තියාගන්න මේ මොන ප්‍රොඩක්ට් එක පාවිච්චි කරාද මෙන්න මේ ප්‍රොඩක්ට් එක නැතුව නම් ඕගොල්ලන්ට කිසිම දෙකින් රිසල්ට්ස් ගන්න බෑ කියලා. ගුලන්තරම් වතුර බොන්න. හොඳට වතුර බොන්න. පිටර මොන දාහත් ජාති හලෙප කරත් වැඩක් නැහැ. ඕගොල්ලන් අභ්‍යන්තර හයිඩ්‍රේට් කරගන්න නැතුව වතුර නැතුව. ඉඳන් හොඳට වතුර බොන්න. ලාස්ට් අනිවාර්යෙන් පර්චේස් කරද්දී skin type එක අනුව තමන්ට පර්පස් එක අනුව skin damage එක අනුව පර්චේස් කරන්න දැන් මේ දවස්වල fast movie maker අරක මෙයා කිව්වා මේක හොඳයි කියලා එහෙම පර්චේස් කරන්න යන්න එපා ඕගොල්ලන්ට මොනවාම හරි ඒ සම්බන්ධව දැනෙන්න දෙයක් තියෙනවා නම් comment section එක ඕගොල්ලන්ට open කරලා තියෙන්නේ ඕගොල්ලන්ට පුළුවන් එක comment එකක් දාලා අහන්න එහෙනම් ආදරේ හැමෝටම Bye.